රජයේ අයත් පොහොර සමාගම් දෙක එකබද්ධ කිරීම සහ නව නාමය හඳුන්වා දීම සඳහා ඊයේ උත්සවයක් පැවැත්වුණා. ඒ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී. හේරත්, කාදර මස්තාන්, මොහන් ප්‍රියදර්ශන සිල්වා, අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති සහ ස්ටේට් ෆර්ටිලයිසර් සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා යන අයද මෙම අවස්ථාවට එක් වුණා. මෙතෙක් කලක් රජයට අයත් කොමර්ෂල් පොහොර සහ ලංකා පොහොර සමාගම් දෙක ස්ටේට් ෆර්ටිලයිසර් නාමය යටතේ රජයට අයත් සමාගමක් වශයෙන් ඒකාබද්ධ කිරීමටයි මෙහිදී පියවරගෙන ඇත්තේ. What a fantastic amalgamation. Come on, everyone. Put your hands together. මෙතෙක් කලක් සභාපතිවරු දෙදෙනෙක් සහ අධ්‍යක්ෂක මණ්ඩල දෙකක් හා කාර්යමණ්ඩල දෙකක් වශයෙන් පැවති එම සමාගම් දෙක ඒකාබද්ධ කිරීම මගින් මෙතෙක් කලක් වැය වූ විශාල මුදලක් රජයට ඉතිරි කර ගැනීමට හැකියාව පවතිනවා. පහුගිය කාල සීමා පුරාවටම පෝර සමාගම් දෙක මේ රටේ ගොවි ජනතාවට අද්විතීය සේවයක් සපයුවා. පෞද්ගලික සමාගම් එක්ක කරට කර යමින් මේ රටේ පොහොර මිල පාලනය කරන්න විශාල වෝටසක් කරා. අපේ පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කළ රජයේ පොහොර සමාගම ඊකරාට පස්සේ පොහොර නිෂ්පාදනය කරන්න යන පිරිවැය අඩු වෙනවා. ගොවි ජනතාවට අඩු මිලට පොහොර ලබා දෙන්න පුළුවන්. ඒ හරහා ගොවියාගේ පිරිවැය අඩු කරාට පස්සේ අපිට එයාගේ ආදායම් වැඩි කරලා දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අපි දැනුමෙන් සන්නද්ධව පොහොසත් රටක් ගොඩනගමු. DP Education. එකමයි චන්සාලක් පොර ආයතන සේවක 413 දෙනෙක් හිටියා. අතිරික්ත සේවක ප්‍රමාණයක් හිටියා. හැබැයි අපි මේ සේවක 413න් ලක් ඉතිහාසයේ පළවෙනි වතාවට එදා මෙදා තුර ක්‍රියාත්මක කර වැඩිම දීමනාව ලබා දෙන 2023-24 වර්ෂයේ පමණක් කමර්ෂල් පොහොර ආයතනයේ මිලියන 274ක ශුද්ධ ලාභයක් උපයලා තියෙනවා. ඒ වගේම ලක් පොහොර සමාගම මිලියන 117ක ශුද්ධ ලාභයක් උපයලා තියෙනවා. මේ සමාගම් දෙකේ හේතුව ශක්තිමත් ආයතනයක් තමයි අද අපි බිහි කරන්නේ. මේ රටේ ගොවි ජනතාවට වඩාත් කාර්යක්ෂම පිරිවැය අඩුවට පොහොර දෙන්න පුළුවන් ආයතනයක් බිහි කිරීම තමයි අපි මේ කරේ. ලංකාවේ පළවෙනි වතාවට තමයි මෙවැනි රාජ්‍ය ආයතනයක් එකතු වුණේ. රටක රාජ්‍ය නායකයෙක් ගෙදර යවලා රාජ්‍යපාලනයක් වෙනස් කරපු ප්‍රධාන සාධකය තමයි පොහොර. අද මට බය නැතුව කියන්න පුළුවන් දැන් අපි සහලින් මේ රට ස්වයංපෝෂිත වෙලා හමාරයි. අපිට ඊළඟ අභියෝගය තියෙන්නේ විදේශ රටවල් වලට අවශ්‍ය සහල් නිෂ්පාදනය කරමින් අපි මේ අභියෝගය බාර ගන්නවා. ඒක ජයග්‍රහණය කරවන්න අවශ්‍ය සැලසුම් දැනටම සකස් කරමින් තිබෙනවා. මම පොහොර සමාගමේ සභාපතිතුමාට කිව්වා අපිට පළවෙනියට ඉතාමත් හොඳ තත්ත්වයේ පොහොරක් සකස් කරලා දෙන්න තේ වගා වෙනුවේ. මට ලොකු විශ්වාසයක් තියෙනවා තව මාස 3-4ක් යනකොට පෙර තිබූ තත්ත්වයට තේ අස්වැන්න වැඩි වෙන්නත් අපේ ආදායම් වැඩි වෙන්නත් සියලු කාරණා මේ වෙන විට සිදුවෙමින් පවතිනවා. අපි මේ සැරේ ආරම්භ කරනවා මුංගෙනි කන්නේ වගා කිරීම, මුංගට ඇතුළු ඒ ධාන්‍ය වර්ග වගා කිරීමේ වැඩපිළිවෙල. ඊට අතිරේකව අපි අර්ථාපල්, ඒ වගේම අපිට අවශ්‍ය මිරිස්, අපිට අවශ්‍ය බඩගිනිඟු ටික අපි කොහොමද මේ රට තුළ වැඩි නිෂ්පාදනයක් ඇති කරගන්නේ කියන එක පිළිබඳව අපි මේ වෙන විට සැලැස්මක් සකස් කරලා ක්‍රියාත්මක කරමින් යනවා. එළවලු මිල සම්බන්ධව අපි බැනුම් අහනවා. මම නම් ඒකට කලබල වෙන්නේ නැහැ. මොකද එළවලු අපි රටින් ගේන්නේ නැහැ. නවීන තාක්ෂණය අපි කෘෂිකර්මයට ගේනවා. මේ අමාත්‍යංශයට මම එනකොට තිබුණේ ණය කන්දක් මිලියන 29000ක් විතර ණය තිබුණා පෝර සමාගම් වලට විතර. ඒවා අපි ක්‍රමානුකූලව ගෙවලා තියෙනවා. අපි තරුණයන්ගේ රැකියා ප්‍රශ්නේ අපිට විසඳන්න පුළුවන්. විශ්වවිද්‍යාලවල ගිහිල්ලා උපාධියක් අරගෙන පාරවල් වල පිකටින් කරන තරුණයන්ට රස්සා දෙන්න මේ කෘෂිකර්ම ශිෂ්‍යෙම පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.